සතුට. එහෙම නැත්නම් ප්‍රීතිය කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක්ද? කොහෙත්ම නැහැ. සතුට කියන දේ බලෙන් අත්පත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වංචාවෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, සොරකම් කිරීමෙන් මුදල් වලින් සතුටක් ලබා ගන්න පුළුවන් වුණත් ඒක తాවකාලික සතුටක්. සතුට කියන්නේ මහන්සියෙන් හඹාගොස් ලබා ගත යුතු දෙයක්. එතකොට තමයි අව්‍යාජ නිර්ාමිස සැබෑ සතුටක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. 2006 තිරගත වුණු The Pursuit of Happiness ෆිල්ම් එකේ අපිට හම්බෙන ක්‍රිස් ගාඩ්නර් කියන චරිතය අන්න ඒ විදියට දුක් මහන්සියෙන් අටෝරාසියක් කරදර බාධක ප්‍රශ්න රාසියක් දෝතින් දරාගෙන අවසානයේ සතුට ජයග්‍රාහීව සමරන මිනිස්සෙක්. ක්‍රිස් ගාඩ්නර් ජීවත් වෙන්නේ තනින් තැනට ගිහින් විකුණන ස්කෑන් යන්ත්‍ර වලින් හම්බෙන සල්ලි වලින්. ක්‍රිස්ගේ බිරිඳ එයව දාලා ගිය නිසා හැම වෙලාවෙම වද වෙන්නේ තමන්ගේ ජීවිතේම වුණු ක්‍රිස්ගේ පුතා ගැන. එක පැත්තකින් ක්‍රිස්ට සිද්ධ වෙනවා ගෙවල් කුලී, ස්ථීර වෘතියක්, පවුල් ප්‍රශ්න, අගහිඟකම් ආදී විශාල අභියෝගයන් රාශියකට මුහුණ දෙන්න. මේ සෑම අභියෝගයක්ම හරි සතුටින් බාරගන්න ක්‍රිස්ට හැකි වෙනවා. ක්‍රිස් ගාඩ්නර් චරිතයට පනපවන්නේ හොලිවුඩ්ේ සුපිරි නළු විල් ස්මිත් විසින්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ ගේබ්‍රියල් මචිනෝ. The Pursuit of Happiness කියන්නේ නිකම් බලලා අහක දාන්න පුළුවන් චිත්‍රපටයක් නන් නෙමෙයි. සුවිශාල ජීවිත පාඩමක් කියා දෙන ආදර්ශමත් කතන්දරයක්. තමන්ට තමන් අවංක වීම, කාල කලමනාකරණය, ව්‍යවසායකත්ව රහස්, අසාර්ථක පෞල් ජීවිත එකවර කඩාවැටීමකට ලක් වූ විට කොහොමද සාර්ථක මිනිහෙකු වෙන්නේ ආදී සාර්ථකත්වයට අවැසි බොහෝ දෑ The Pursuit of Happiness චිත්‍රපටයේ නැරඹුවහොත් ක්‍රිස් ගාඩ්නර් ඔබට උගන්වාවි. අපේ ජීවිත ඊසව ස්පර්ශ කරන The Pursuit of Happiness කියන්නේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් විදියට බලන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් වටිනා අපූර්ව චිත්‍රපටයක්.